සම්මා සම්බුදු සරණයි. සුපින්වත් ඔබ සියලු දෙනාටම පින් සිත් එකිනෙක යාවෙන ධර්ම සම්නිවේදනයේ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ධම්සභා මණ්ඩපය අපි මෙලෙස ආරම්භ කරන්නේ. අද ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ කැලණිය වේවැල්දුව ශ්‍රී ඥාන විමලාරාමස්ත විද්‍යාසෝභිත ධර්මායතන වාසී පූජ්‍යපාද දලුගම සමිත ඥාන ස්වාමීන්ද්‍රන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. ධර්ම දේශනාවේ අද සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ නුගේගොඩ දේවාලපාරේ අංක 29-8 නිවසේහි පදිංචි වෙදගේ දීරසේකර මහතා සහ මහත්මිය, එවැගේම දියණිය, එවැගේම නුගේගොඩ චැපල් පාරේ පදිංචි පින්වත් මහත්මයෙක් ඇතුළු පවුලේ සියලු දෙනාත්, ඥාතීන් ඇතුළු පිරිසත්, එවැගේම දන් දෙනිගේ ද සිල්වා මහතා සහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාත් අද ධර්ම දේශනාවේ තම සැදැහැති දායකත්වයේගෙන කටයුතු කරනවා. ධර්ම ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛා පදං සමාදියාමි. සවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සබ්බ දානං ධම්ම දානං ජිනාති සබ්බං රසං ධම්ම රසං ජිනාති සබ්බං රතිං ධම්ම රතිං ජිනාති තණ්හක්ඛයෝ සබ්බ දුක් කං ජිනාති තී සාදු ධර්ම ශ්‍රවණා බිලාසි වාසනාවන්ත කාරුණික පින්වත්නි, අදත් මේ සූදානම ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ශ්‍රවණය කිරීමට, විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණය කරලා ධර්මඥානය වැඩි දියුණු කර ගැනීමේ බලාපොරොත්තුවෙන් යුක්තව තමයි මේ පින්වත් පිරිස මේ ආයතනයට පැමිණෙන්නට යෙදුනේ. ඒක නිසා අපි හැමෝම ත්‍රිවිධ රත්නයේ කෙරෙහි විශ්වාසයක් ඇති කරගෙන තමයි මේ පින්කම් සියල්ලක්ම සංවිධානය කරගන්නට යෙදුනේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපි හැමෝම බණ අහන්න හැකියාවක්, බණ ඇහිීම සඳහා දක්ෂතාවයන් ඇති කරගන්න ඕනේ කියලා. දැන් අපි හැමෝටම දක්ෂතාවයන් තියෙනවා. ඒ දක්ෂතාවයන් තියෙන විවිධ ක්‍රමවලට. හැමෝටම එකම විදිහ දක්ෂතාවයන් නැහැ. පිරිසක් දක්ෂයි දුවන්න. සමහරු දක්ෂයි සින්දු කියන්න. සමහර අය දක්ෂයි නටන්න. ඒ වගේම හොඳ පැත්තට වගේම නරක පැත්තටත් දක්ෂතාවයන් තියෙනවා. දැන් හොරකම් කරන්න දක්ෂය ඕන තරම් ඉන්නවා. දැන් බලන්න, අපි ගෙදර ඉන්නකොට මාලයක් මුද්දක් කබඩ් එකේ දාලා අරන් තියුවාම සමහර වෙලාවල් වලට අපිටම අමතක වෙන වෙලාවල් තියෙනවා. සමහරු ඉතින් ඒක හොයන්න ගියාම අල්මාරි අනිත් පැත්ත හරවනවා මේ මාලේ හොයාගන්න. හොරකම් කරන හොරාට එහෙම එකක් නැහැ. එයාම අරන්තිව වගේ ෂෝක් එකට රැට ඇවිල්ලා වහලෙන් හරි දොර ගලවගෙන හරි ඇවිල්ලා අර මුදු මාල ටික ඔක්කොම අරගෙන යනවා. මේ අපිම තියාපු එක අපිටම අමතකයි. හොරකම් කරන දක්ෂතාවයේ තියෙනයි. ඒ වගේම තමයි සමහර මිනිස්සු 365 දවසේම බීලා ඉන්නේ. බැලුවොත් නැත්තම් මත්පැන් පාවිච්චි කරලා. එහෙම දක්ෂතාවයනුත් තියෙනවා. ඒ වගේම තමයි බණ අහන්නත් දක්ෂතාවයක් තියෙන්න ඕන. බණ අහන්න දක්ෂතාවයක් නැති වුණාම තමයි බණ අහන්න වගේනවා. ආවට පස්සේ බණ අහන තැන වාඩි වෙන්නේ නැහැ, එළියෙන් වාඩි වෙන්නේ. හාමුදුරුවන්ට පේන්නේ නැති තැන් වලින් වාඩි වෙන්නේ. ඇයි? සමහර වෙනව භාගයක් අහලා යන්න. කැමති නැහැ. ඇයි? බණ ඉවර වෙනකන් අහන්න කැමති නැහැ. ඇයි? හේතුව ඒ බණ අහන්න දක්ෂතාවේ නැති නිසා. ඒ නිසා අපි හැමෝටම තියෙනවා දක්ෂතාවයන්. ඕවා දැන් කල්පනා කරන්න ඕනේ, ඕවා තියෙන්නේ ධන පැත්තටද ඍණ පැත්තටද කියලා. දැන් පන්සලක බණක් කියනවායි කියලා ආරංචි වුණොත් එහෙම ත්‍රිවිල් එකක නේද, අර ස්පීකර් දෙකක් ගැට ගහගෙන කට කැඩෙනකන් කෑ ගහලා කියනවා අහවල් දවසේ අහවල් වෙලාවේ බණක් යනවා එන්න අහන්න කියලා. ඕනනම් 40ක් 50ක් එයි. ඕනේ නම්.
ඒත් එක්කම පන්සලට එහා පැත්තේ පිට්ටනියක් තියෙනවා. පිට්ටනිය මොකක් හරි ටගරන් වලින් මඩුවක් හදලා ඕකේ තියෙනවයි කියන සංගීත සම්දර්ශනයක්. දැන් ඕකත් ආරංචි වෙනවා. හවස 7ට නම් පටන් ගන්නේ 4ට ඇවිල්ලා ඉන්නවා වේලාසන. නමුත් බනහන් දෙන්නේ නැහැ. බනහන් දෙන්න කම්මැලි. අපේ දක්ෂතාවය කියන එක තියෙන්නේ වැඩිපුරම ධන පැත්තට නෙමෙයි, හැමෝගෙම තියෙන්නේ ඍණ පැත්තට. දැන් සංගීතයක් බලන තැනකුණක් තියෙන්නේ හැකියා තියන අය, හැකියා නැති අය. වේදිකාවේ ඉන්නේ හැකියාවල් තියන අය. සින්දු කියන්න පුළුවන් අය. වේදිකාවෙන් පල්ලෙහා ඉන්නේ හැකියාවල් නැති අය. සින්දු කියන්න බැරි අය. ඉතින් පුළුවන් අය මොකද කරන්නේ? අර වේදිකාවෙන් පල්ලෙහා ඉන්න අයව උද්‍යෝගිමත් කරනවා. දැන් නිකන් හිතන්න සංගීත සම්දර්ශනයක් පැය 4ක් 5ක් තියෙනවා. මේ වගේ ෂෝක් එකට ඉඳගෙන බණ අහන්න පුළුවන් ක්‍රමයකුත් නැහැ. ඉඳගෙන නෙමෙයි හිටගෙන ඉන්න ඕනේ. ඊළඟට නිකන් හරි වැස්සොත් වැස්සට තෙමෙනවා. පොළව හොඳටම මඩ වෙනවා. මැටි අනානා එලි වෙනකන් වේදිකාවින් ණයට අපුඩි ගහනවා. වේදිකාවින් ණය මොකද කරන්නේ? සින්දුහත් දෙකක් කියලා මොනරකොළ දෙක තුනක් සාක්කුවේ දාගෙන නංගිලා මල්ලිලා අපි ගිහින් එන්නම් කියලා ඒගොල්ලෝ යනවා. සමහර වෙලාවල් වලට ඔතන ලෙඩ ගොඩාක් ඇති වෙනවා. සමහර රණ්ඩු සරුවල් ඇති වෙනවා. ගහ ගන්නවා, බැන ගන්නවා. උදේට නැගිටින්න බෑ, පාසල් යන්න බෑ, පන්ති යන්න බෑ, වැඩට යන්න බෑ. ලෙඩ හැදිලා අතේ තියෙන තුට්ටු දෙකත් ඉවරයි. බණක් ඇහුවාම එහෙම නෑ. තෙමෙන්න ඕනේ නෑ, ගුටි කන්න ඕනේ නෑ, කකුල් රිදෙන්නේ නෑ. බණ පෑයයි කියන්නේ. දැන් බලන්න අපි හැමෝගේම මේ හැකියාවන් තියෙන පැත්ත මං කියන්නේ. සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වුණාට පස්සේ පළවෙනියෙන්ම කරේ හැකියාවල් තියෙනවද කියලා බැලුවා. පඨමං බෝධි පල්ලංකා. ඉස්සෙල්ලාම බෝධිය ළඟ හිටියා. ද්විතියංච අනිමිසං. දෙවෙනියෝ හිටියේ අනිමිස ලෝචන පූජාව. ඒ කියන්නේ බෝධිය දිහා බලන් හිටියා දවස් 7ක් ඇහි පිය ගහන්නේ නැතුව. දැන් ওই වැඩි අපිට කිව්වොතින් එහෙම අපිට කරන්න පුළුවන්ද? දවස් 7ක් නෙමෙයි විනාඩි 7ක් බුදු පිළිමයක් දිහා බලාගෙන ඉන්න කිව්වොතින් පුළුවන්ද බැරිද? අපිට බෑ. ඇයි හේතුව? අපිට ඒක පුරුදු නැහැ. දැන් කොහොම කියන අපිව රූපවාහිනිය දිහා බලන් ඉන්නවා පැය 3-4. සමහර වැඩසටහන් තියෙනවා කවුරු හරි කෙනෙක් රූපවාහිනිය ඉස්සරහෙන් ගියොත් එයාට හොඳටම බනිනවා, අයින් වෙන්න මම මේක බලනවා. සමහරු ඇහි පිය ගහන්නෙත් නැහැ. සමහරු කන බොන ඒවත් පස්සට දානවා. ඇයි හේතුව? අපි පුරුදු වෙලා තියෙන්නේ අර රූපවාහිනියේ තියෙන එක බලන්න. අපිට අනිමිස ලෝචන පූජා කරන්න පුළුවන් රූපවාහිනිය දිහා බලාගෙන. බුදු පිළිමයක් දිහා බලාගෙන කරනකොටම විනාඩි 5යි යන්නේ. 6 වෙනි විනාඩියේදී හොඳට නිින්ද ගිහිල්ලා. ස්ලීපින් ටැබ්ලට් ගත්තා වගේ ගොරව ගොරව නිදි. ඇයි හේතුව? හැකියාව කියන එක අඩුයි අපිට. දැන් මම යෝජනාවක් කරෝති මෙහෙම. දවස් 7ක් එක දිගට නොකඩවා දානයක් දෙන්න කිව්වොත් ඔය ඇත්ත ණය වෙලා හරි කමන්නේ දන් දෙනවා. මම කිව්වොත්ින් එහෙම ගෙදර ඉන්න මුණුපුරු මිනි බිරියන් ටික ඔක්කොම අමතක කරලා, ඔය ගාන පවුඩර් ටික අමතක කරලා, ඔය ඇඟේ දාගෙන ඉන්න මාළ මුදු ඔක්කොම ගලවලා දාලා, ඔය උදේ ඉඳලා රෑ වෙනකන් හෝදන පීරන විවිධ දේවල් කරන කොණ්ඩෙ ටික ගාලා ආරණ්‍යයකට ගිහිලා දවස් 7ක් භාවනා කරන්න කිව්වොතින් ඔය අය මොකද්ද තෝරගන්නේ? හාමුදුරුවනේ එහෙමනම් කරන්න බෑ. අපි දවස් 7ක් දානේ දෙන්නා, ණය වෙලා හරි දන් දෙන්නා. ඇයි? අපි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ එක ක්‍රමයකට. ඒ නිසා මනසට පුරුදු නැති දේවල් දැන් පුරුදු කරන්න ඕනේ. ඒකයි මං කිය ඔයත් බණ අහන්න හොඳ පුරුද්දක් තියෙනවා. ඒකනේ මේ විදිහ සංවිධානය කරන්නේ. දැන් මේ බණ මෙතන ඉන්න කීප දෙනෙක් විතරක් නෙමෙයි, ලංකාවේ ඉන්න ඔක්කොම අහනවා. ලෝකේ යම් ප්‍රමාණයකට බෞද්ධයෝ ඉන්නවනම් ඒ හැම කෙනෙකුටම මේ බණ අහන්න පුළුවන් වෙන ක්‍රමයක් තමයි අපේ නායක හාමුදුරුවෝ ඇතුළු මේ අය හදලා තියෙන්නේ. මේ හැමෝටම බණ අහන්න පුළුවන්.
ඒ හැකියාවන් කුසලතාවයන් තියෙනවා. දැන් අපි දන්නවා එදාට වැඩි අද බණ ඕන තරම් කියවෙනවා. රෑ 12ට හීනෙන් බය වුණා නම් 12ට බණ වුණා රූපවාහිනිය ගුවන් විදුලියේ දානව නම් 12ට බණ යනවා. ඉස්සර එහෙම නෙමෙයි, අපි කොට්ට පැදුරු අරගෙන තිස්ස මහරාමේ බණක් තියෙනව නම් වේලාසන ගිහිල්ලා පැය ගණන් පුදුම විදිහ දුක් විඳලා බණ ඇහුවේ. අද එහෙම නෙවෙයි, දැන් බණ අපේ පස්සෙන් එලෝගෙන එනවා. බණ පස්සෙන් එලෝගෙන ආවත් නිකන් හිතන්න මිනිස්සුන්ගේ හැදිච්ච ප්‍රමාණය මදි. ඒ නිසා අපිට කියන්න ඕනේ දැන් නිතරම බණහන නිතරම පන්සලට එනෝනේ උපාසකම්මා උපාසක තාත්තා නිතරම එනවා. දැන් ඒගොල්ලෝ නෙමෙයි එන්න ඕනේ, නිතරම එන්නේ නැති අයව එක්කන් එන්න ඕනේ. නිතරම එන්නේ නැති අය. දැන් ඔය සෙන් බුදුදහමේ එක කතාවක් තියෙනවා. ඔන්න සෙන් පන්සලක් තියෙනවා. එක සෙන් ආචාර්යවරයෙක් ඉන්නවා. එයාගේ යටතේ ශිෂ්‍යවරු 500 දෙනෙක් ඉන්නවා. දැන් ওই අතරින් එක්කෙනෙක් කොරකමක් කරලා අහුවෙනවා. අහුවුනම අර 499 දෙනාම ඇවිල්ලා අර හොරකම කරපු කෙනා වල්ලගෙන සෙන් ආචාර්යවරයා ළඟට ඇවිල්ලා කියනවා, "ගුරුතුමනි, මෙයා හොරකමක් කරලා අහුවුනා. මෙයාට දඬුවම් දීලා මෙහෙන් එලවලා දාන්න කියලා කියනවා." ඉතින් අර ගුරුතුමා මේක ගණන් ගන්නවත් නැතුව ඒක එහෙමම යට යනවා. දැන් ඔන්න දෙවෙනි පාරත් හොරකමක් කරලා අහුවෙනවා. දෙවෙනි පාරත් ඒ විදිහටම උද්ඝෝෂණයක් හැටියට මේගොල්ලෝ කෑ ගගහා වහාම මෙයාව මෙතනින් එලවන්න, නැත්නම් අපි 499 දෙනාම මේ සෙන් පන්සලෙන් පිට වෙලා යනවයි කියලා ඔන්න දැන් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. අර සෙන් ගුරුතුමා කියනවා, "කමක් නැහැ. හොරකම කරපු කෙනාව තියලා ඔය 499 දෙනාම මෙතනින් පිටත් වෙලා යන්න. ඇයි ඒ? ඕගොල්ලෝ දන්නව සමාජ ජීවත් වෙන හැටි හොරකම් කරන්න නැතුව ඉන්න ඕනි. බයක් නැහැ, පිටට ගිහාම හොඳින් ජීවත් වෙයි. නමුත් මෙයා තාම හොරකම් කරනවා. නිකන් හරි මෙයාව යැව්වොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ." මං කියන එක තේරෙනවද? මේ හොරකම් කරන කෙනා තියාගන්න ඕනේ. ඔය 499 ම ගියාට කමක් නැහැ. ඇයි හේතුව? මෙයා තාම හැදිලා නැහැ. හොරකම් කිරීම නතර වෙනකම් මගේ ළඟ තියාගන්න ඕනේ. ඒ වගේ බණ අහන අය නෙමෙයි නිතරම බණ රහන් එන්න ඕනේ. බණ අහන්නේ නැති අය. ඔය සමහර අය ඉන්නව ගෙවල් වල පන්සලකට යන්නේ නැහැ, බුදුන් වඳින්නේ නැහැ. අම්මා ආච්චි පන්සලට එනවා, කටුනි පින්කමට එනවා, බෝධි පූජාවට හැම එකකටම එනවා. සමහර දරුවෝ ඉන්නවා හරි අමාරුයි ඉගෙන ගන්න. එක්කෝ ඒගොල්ලෝ ඉගෙන ගන්නවා, එක්කෝ රස්සාවල් කරනවා. ආන් ඒ ඉගෙන ගන්න අය හරි රස්සාවල් කරන අය හරි තමයි මෙතෙන්ට ගේන්න උනේ. ඒ නිසා ධර්මයේ කියන එක අවශ්‍ය වෙන්නේ හොඳට මතක තියාගන්න ඕනේ, වයසට ගියාම නෙවෙයි. දැන් උදාහරණයක් හැටියට අපි ගමුකෝ භාවනා කරන එක. දැන් භාවනා කරන්න ගොඩාක් අය පටන් ගන්නේ වයසට ගියාම. ඉතින් වයසට ගියාම කකුල් දෙක නමලා කොන්ද කෙලින් තියාගෙන භාවනා කරන්න බෑ. විනාඩි දෙක තුන යනකොට කකුල් රිදෙනවා, කොන් දෙක ඇක්කුම හැදෙනවා. සමහර වෙලාවට භාවනා පටන් ගත්තට පස්සේ වයසේ වැරද්ද නිසා එහෙමම නිින්ද යනවා. ඒ නිසා බුදුහාමුදුරුව මේක පටන් ගත්තේ අවුරුදු 29. වයසට ගිහිල්ලා ඇස් පේන්නේ නැතුව දත් හැලෙනකන් හිටියේ නෑනේ. 29 කියලා කියන්නේ අද කාලේ හැටියට නාකි වුණාට ඒ කාලේ හැටියට හොඳ තරුණ වයස 29 කියන්නේ. ඇයි 120ක් තිබ්බනේ? අද 70යි 75යි ඕනම තරම් එක්කෙනෙක් කියන්නේ. ඒ නිසා මේවා ඇති කරගන්න ඕනේ තරුණ කාලෙදීම. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකයි. ඒ නිසා තමයි දැන් මේ ඔය අය මේ දෙන්න පුළුවන් දානයන් අතරින් උතුම්ම දානය තමයි මේ සිද්ධ කරන්නේ. ඒ මොකද්ද? ධර්ම දානමේ පින්කම්. ඒකයි පටන් ගන්නකොටම කිව්වේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. දැන් දාන වර්ග තුනක් තියෙනවානේ. ආමිස දාන, අභය දාන, ධර්ම දාන. ඔය ආමිස දානවලට වැඩිය
ධර්මදානමය දිනන්නේ කොහොමද දන්නවද? මං ඒක කියලා දෙන්න. දැන් අපි හිතමුකෝ ගෙයක් නැති මිනිහෙකුට ගෙයක් හදලා දුන්නා. දැන් ගෙයක් හදලා දෙනවයි කියන ආමිස දානයක්නේ. ඒ මිනිහා ඒ ගෙදර ඉඳගෙන හොරකම් කරන්න පුළුවන්. තේරුණාද? අර නැති මාන්නයක් නැති ලෝභයක් ඇති වෙනවා ගෙයක් නැති කෙනෙකුට ගෙයක් හදලා දුන්නහම. නමුත් බණ කියලා දුන්නට එහෙම පව් කරන්නේ නැහැ. මාන්නේ තියෙන කෙනෙකුට බණ කිව්වොතින් එයා මාන්නේ නැති කරගන්නවා. තේරුණාද කියනද? මාන්නේ තියෙන කෙනෙකුට බණ කිව්වොත් එයා නැති කරගන්නවා. තෘෂ්ණාව තියෙන කෙනෙකුට බණ කිව්වොත් එයා තෘෂ්ණාව නැති කරගන්නවා. නමුත් පාරේ ඉන්න මිනිස්සෙකුට ගෙයක් හදලා දුන්නොත් මොකද වෙන්නේ? එයාට තෘෂ්ණාව වැඩි වෙනවා. දැන් මට ගෙයකුත් තියෙනවා. එතකොට මාන්නේ වැඩි වෙනවා. දැන් ආමිස දාන කියලා කියන්නේ මොනවද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. හාමුදුරුවන්ටත් ඕනේ, ගිහි අයටත් ඕනේ. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මේගොල්ලෝ නිර්දේශ කරලා තියෙනවා මූලික මිනිස් අයිතිවාසිකම්. ඒගොල්ලොත් ඉදිරිපත් කරන්න ඔය ටිකමයි. චීවර කියන්නේ හාමුදුරු වඳින සිවුරු. ඔය ඇත්තන්ගේ මොනවද ඇඳුම්? චීවර. පිණ්ඩපාත කියන්නේ හාමුදුරුවන් එදානේ. ඔය ඇත්තන්ගේ කෑම. ඊළඟට චීවර, පිණ්ඩපාත, සේනාසන. සේනාසන කියන්නේ හාමුදුරු ඉන්න පන්සල්. ඔය ඇත්තන්ගේ ගෙවල්. ගිලම්පස කියන්නේ හාමුදුරුවන්ට තියෙන බෙහෙත් හේත්. ඔය ඇත්තන්ටත් බෙහෙත් හේත් ඕනේ. අපි දෙගොල්ලොටම මේක ඕනේ. දැන් ඔයත් වැඩියෙන් කැලලක් එකතු කරගෙන තියෙන ඇඳුම් වලට පැලඳුම් කියලා. මිනිස්සුන්ට පැලඳුම් ඕනේ නෑ, ඇඳුම් ටිකක් තිබ්බහම ඇති. දැන් අපේ අය හැමෝම කරන්නේ ඇඳුම් වලට වැඩිය පැලඳුම් වැඩි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඔය ඔක්කොම ආමිස දාන. ඕන තරම් ආමිස දාන දෙන්න පුළුවන් ඕනම කෙනෙකුට. දැන් ඒ දුන්නට දෙන කෙනා හොඳ වෙන්නේ නෑ. දැන් අපි හිතමුකෝ හාමුදුරු කෙනෙක් වුණත් එහෙමයි. හාමුදුරු කෙනෙකුට දානෙ දුන්නහම හාමුදුරුව දුශ්ශීලව දානෙ වළඳනවා නම් ඒකෙන් කොහොමද පිනක් සිද්ධ වෙන්නේ? පිනක් සිද්ධ වෙන්නේ නැහැ. ওই ඉස්සර කාලේ සමහර අය දන් දෙනවා. දැන් එක කතාවක් තියෙනවා, හාමුදුරුවරුන්ට උදේ දානෙ නැහැ, දවල් දානෙත් නැති වෙලා. එක දාසියක් ගෙදරක වැඩකාරකම් කරලා හොඳටම ණය වෙලා වතුර කලෙත් යනකොට හාමුදුරුවෝ 69ක් දැකලා දානේ නැතුව කලගෙඩිය එතනින්ම තියලා හාමුදුරුවනේ මේ කලගෙඩිය සාක්ෂි, මං ආයි එනවා මෙතනින් හෙල්ලෙන්න එපා කියලා ආයිත් ඒ ගෙදරටම ගිහිල්ලා කහවුණු 60ක් ඉල්ලගෙන මම රැත් වැඩ කරන්නම් කියලා ගෙවල් 60කට කහවුණු 60 දීලා දානේ හදාගෙන හාමුදුරුවන්ගේ අතට දුන්නා. හාමුදුරුවෝ බැලුවා මේ දාසියක් නැති බැරි කෙනෙක්, ණය වෙලා තමයි දානේ හැදුවේ, මේක මෙහෙම වළඳන්න හොඳ නැහැ. හොඳට භාවනා කරලා හිත දියුණු කරලා තමයි වළඳන්න ඕනේ. ඇයි ඒ? අර දාන දීප කෙනාගේ පුණ්‍ය ඵලය වැඩි කරන්න. තේරුණානේ? ඒ නිසා ආමිස දානය කියන එක දුන්නහම ඒ දෙන කෙනා හොඳ වෙන්නේ නැහැ. අපි හිතමු වකුගඩුවක් නැති කෙනෙකුට වකුගඩුවක් දුන්නා කියලා. ඒ මිනිහා ඒ වකුගඩුව දාගෙන සිගරට් බොන්න පුළුවන්. ලේ නැති කෙනෙකුට ලේ දුන්නහම එයා ඒ ලේ ටික අරගෙන හොරකම් කරන්න පුළුවන්. දවසක් මම බස් එකේ යනකොට එක හිඟන මිනිහෙක් බස් එකට නැග, කකුලකුත් නැහැ, අතකුත් නැහැ. හරියට දුක හිතුණා. ඉතින් මම පුංචි මුදලක් දුන්නා එයාට. බස් එක නවත්තලා තිබුණේ. එයා පිටිපස්සේ දොරෙන් බැහැලා එතනම තිබිච්ච කඩේකට ඒ මුදල දීලා දුම් වැටියක් ගත්තා. දැන් ඔන්න ආමිස දානේ ප්‍රතිඵල. දැක්ක නේද? ආමිස දානේ කොච්චර දුන්නා දෙන කෙනා හොඳ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දෙනවයි කියන එක හරියට දෙන්න ඕනේ. දැන් කවුරු හරි කෙනෙක් මොකක් හරි දුන්නාම දුන්නට පස්සේ දීපු දේ ගැන හොයනවයි කියලා කියන්නේ යා අතින් දුන්නට හිතින් දීලා නැහැ. ඔය එක පන්සලක හාමුදුරු කෙනෙක් කියනවා මට, බලන්නකො හාමුදුරුනේ ගොඩාක් අය දන් දෙනවා, දුන්නට පස්සේ ඒ පූජා කරපු දේ ගැන හොයනවා. එක අම්ම කෙනෙක් පඩිකම පූජා කරලා මාස 8ක් ගියාට පස්සේ අහලා තිනවා කෝ හාමුදුරුනේ මම පූජා කරපු පඩිකම කියලා. දැන් බලන්නකො මේක අතින් දුන්නට හිතින් දීලා නැහැ. දැන් මම මීට කලින් දේශනාවෙන්දී පැහැදිලි කරලා දීලා තියෙනවා, දෙනකොට දෙන දේ නම ලියලා දෙන්නේ ප්‍රාථමික අවස්ථාව.
අපි දැන් එන්නෙන්ඩ දියුණු වෙන්ඩ ඕනි. පඩි දහයක් තියෙනවනක් එකක හිටගෙන කියන අයෝ උඩට යන්නේ නෑ, උඩට යන්නේ නෑ, දියුණුවක් නෑ. අපි මේ කකුල උස්සලා ඊළඟ පඩීන් තියන්න ඕනේ. එතකොට තමයි උඩට යන්නේ. දැන් ඔය දෙන දීමට මං ඇහුවොතින් එහෙම තෘෂ්ණාව ඉවරද කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. ඒ නිසා දැන් නම දීලා, නම ගහලා දීපු කාලේ ඉවරයි. දැන් දෙන්න ඕනේ කොහොමද? දැන් සද්ද නැතුව දෙන්න ඕනේ කාලේ පටන් අරගෙන තියෙන්නේ. සමහර අය මම දැකලා තියෙනවා පඩික්කන් වලත් නම් ගහනවා මැරිච්ච අයගේ. දැන් පඩික්ක මේ නම ගැහුවයි කියලා කියන්නේ හරියට මැරිච්ච මිනිහාගේ නමට කෙල ගහනවා වගේ වැඩක්. පඩික්කම තියෙන්නේ කෙල ගහන්නේ. එහෙම කරන්න එපා. දැන් සමහර අයගේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා මේවා අපි විවෘතව කතා කරලා විසඳ ගන්න ඕනේ. එක අම්මා කෙනෙක් මගෙන් ඇවිල්ලා අහනවා හාමුදුරුවනේ, හාමුදුරුවරුන්ට අටපිරිකර පූජා කරාට වැඩක් නැහැනේ. මං ඇහුව ඇයි කියලා. නෑ, හාමුදුරුවරු ඒවා විකුණනවලු. හාමුදුරුවරු අටපිරිකර විකුණනවලු. ඔය ප්‍රශ්නේ හැමතැනම තියෙනවනේ. දැන් අපි ඕකට උත්තරයක් දෙන්න එපා. නැත්තම් ඕවා හිතේ තියාගෙන නේද අටපිරිකර පූජා කරනවා. හිතෙන් හිතනවා දුන්නට වැඩක් නෑ විකුණනවා. ඉතින් එහෙම වැඩක් නෑ. ඒ නිසා ඔක්කොම සුද්ධ කරලා දාගන්න. ඒකනේ බණ කීමේ ප්‍රතිඵලය. නැත්තම් ඕක හිතේ තියාගෙන මේක වැඩක් නෑ සුද්ධ කරන්න. දැන් මම හොඳට සුද්ධ කරලා දෙන්නම් ඕක. දැන් නිකන් හිතන්න, සාමාන්‍යයෙන් හාමුදුරු කෙනෙක් මට හම්බෙලා කිව්වා හාමුදුරුවනේ මට එක මාසයකට විතරක් බණ දේශනාවලදී අටපිරිකර 35ක් හම්බුණාලු. ඉතින් ඒ හාමුදුරුවෝ කිව්වා මොනවා කරන්නද අටපිරිකර 35ක්. දැන් මම කියන්නේ හාමුදුරු කෙනෙකුට අටපිරිකර 35ක් තියෙනව නම් ඒක පොල්ලක දෙපැත්තක ගැට ගහලා වේට් සෙට් එකක් වගේ උස්සන්නද මං අහන්නේ. නිකන් හිතන්න 35ක් මොනවා කරන්නද. ඉතින් හාමුදුරුවන්ට උනත් ඒවා විකුණන්න වෙන අවස්ථා තියෙනවා. දුප්පත් හාමුදුරුවෝ ඕන තරම් ඉන්නවා. දැන් හිතමුකෝ පන්සලට ඔන්න ලයිට් බිල එනවා. ලයිට් බිල ආවම හාමුදුරුවෝ අටපිරිකර අරගෙන යනවා විදුලි බල මණ්ඩලයට මේ ලයිට් බිලට තියෙන මුදල වෙනුව මේ අටපිරිකර තියාගන්න. පුළුවන්ද බැරිද? බෑ. හාමුදුරුවෝ බස් එකේ යනවා. මම බස් එකේම තමයි යන්නේ. කොන්දොස්තර මහත්තයා සල්ලි ඉල්ලනකොට ආමේ තුවාය තියාගන්නකො ටිකට් එක වෙනුවට කියලා. තුවාය දෙන්න පුළුවන්ද? නිකන් හිතන්න. මේවා මේ ශ්‍රද්ධාවෙන් විතරක් අහන්න එපා. ප්‍රඥාවෙනුත් අහන්න. මම නිතරම කියන්නේ බණ අහනකොට ශ්‍රද්ධාවෙන් අහන්න එපා. ශ්‍රද්ධාවෙන් ඇහුවාම නැකිටලා යන්න හිතෙනවා මේ මොනවද කියන්නේ කියලා. බුදුදහම නම් ශ්‍රද්ධාව ප්‍රඥාව දෙකම තියෙන්න ඕනේ. දෙකම තියෙන්න ඕනේ. ඒ නිසා දීපු දේ ඇඟිලි ගහන්න යන්න එපා. අටපිරිකර විතරක් නෙවෙයි. මේ බුදුහාමුදුරන්ගේ බණ දුව දුන්නහම උනත් එහෙමයි. සමහර අම්මලා දුව දුන්නහම ඒ ඊට පස්සේ එතනින් එහාට හොයන්න යනවා. මෙයා මොකද කරන්නේ? කෑවද බිව්වද? දැන් වෙස්සන්තර රජුරෝ ජාලිය ක්‍රිෂ්ණ දිනා දුන්නාට පස්සේ හෙව්වද මේ බබාලා ටියුෂන් පන්ති ගියාද? උදේට කෑවද? දවල්ට කෑවද? මුකුත් හොයන්නේ නැහැ. එහෙම දෙන්න කැමති නෑ. දැන් අපි හිතමුකෝ පන්සලකට ඔය අය ඕන තරම් මුදල් දෙනවා, දානේ දෙනවා, ඕන තරම් දෙනවා. මේ හිත නරක් කරගන්න වැඩේ මං කියන්නේ. දැන් අපිට නිදහන වර්ග තුනක් තියෙනවනේ. තාවර, ජංගම, අංගසම, අනුගාමික. තාවර කියන්නේ එහාට මෙහාට හොල්ලන්න බැරි ඒවා. දැන් ස්ථාවර නිදාන හදන්න ඔය අය ඕන තරම් උදව් කරලා ඉති පන්සලට. ඔය ධර්මශාලා හදන්න, සංඝාවාස හදන්න, බුදු පිළිම හදන්න ඕන තරම් උදව් කරලා ඇති. ජංගම පන්සල් වල තියෙන ඇඳ, පුටු, මේස, පෙට්ටි, පෙට්ටගම්, අල්මාරි ඒව ගන්න ඕන තරම් උදව් කරලා ඇති. ඊළඟට අනුගාමික පන්සලේ පින්කමක් කරනකොට දන් දෙන්න ඕන තරම් සල්ලි දී නැති. නමුත් පන්සලට අපි අංග සම නිධානය දෙනවද නැද්ද? අංග සම නිධානය කියලා කියන්නේ ඔය අත්තන්ට ඉන්න දරුවෝ. දැන් මං මෙතනින් අත උස්සන්න කිව්වොත් එහෙම කවුරුත් අත උස්සන්න එපා. අංග සම නිධානය දීපු අය අත උස්සන්න කියලා පන්සලට තමන්ගේම දරුවෙක් දීපු අය ඉන්නවනම් අත උස්සන්න කියලා කිව්වොත් කිසි කෙනෙක් උස්සන්නේ නැහැ අත. ඇයි? දීලා නැහැ. ඉතින් ඔහොම දුන්නාම පටලැවිලි ඇති වෙනවා. මම පුංචි කතාවක් කියන්නම්. එක පන්සලක දායක මහත්තයෙක්.
මේ කියන්නේ යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජතුමාගේ කාලේ ව නෙවෙයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ විච්ච සිදුවීම්. මොකද බුදුහාමුදුරුවෝ බණ කියනකොටත් එහෙමයි. ඔය ඒ කාලේ තිබිච්ච කතාවල් තමයි බුදුහාමුදුරුවෝ ගත්තේ උදාහරණයට. ඉතින් අපි අද කාලේ වෙනව ගන්න ඕනේ. එක දායක මහත්තයෙක්, පන්සලක ප්‍රධාන දායක මහත්තයෙක්, ඒ ධර්මශාලාවට සම්පූර්ණ උළු කැට දීලා තියෙනවා, පුටු දීලා තියෙනවා, සිමෙන්ති කොට දීලා තියෙනවා. ඉතින් ඔහොම දීලා හාමුදුරුවන්ට දානකට ආරාධනා කරා 25 නමක් ඕනි කියලා. දැන් හාමුදුරුවන්ට ඉතින් හාමුදුරුවෝ හොයන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා. ගස් වලින් කඩන්නද 25ක් එකපාරට. ඉතින් 25ක් හොයාගන්න බැරි වුණා. 29යි දානෙට ගියේ. දානි දුන්නට දායක මහත්තයාගේ මූණ ඇඹුල් වෙලා නරක් වෙලා ඊළඟට කියන්න ගත්තා, මම උළු කැට මෙච්චර දීලා තියෙනවා, සිමෙන්ති කොට මෙච්චර දීලා තියෙනවා, හාමුදුරුව අපිට කරන්නේ මෙහෙමයි. දානයක් වුණාම ඉල්ලපු හාමුදුරු ගානවත් නැහැ අපිට. ඊළඟට ඒ වෙලාවේදී මම කිව්වා, බුදුහාමුදුරුවන්ගේ දහමේ ක්‍රමයේ තමයි දීපු දෙයට අනුව තමයි හම්බ වෙන්නේ. මහත්තයා උළු කැට දුන්නා නම් දානෙට උළු කැට ඉල්ලුවොත් හාමුදුරුවන්ගෙන් හාමුදුරුවෝ ණය වෙලා හරි උළු කැට අරන් දෙයි. හැබැයි මහත්තයා පන්සලට හාමුදුරුවරු ළමයි දීලා නැහැ. දැන් මහත්තයා විතරක් නෙමෙයි, 84,000 පන්සල් හදපු ධර්මාශෝක රජතුමාත් ඇහුවා අන්තිමට, දැන් මම මේකේ අයිතිකාරයෙක් නේද කියලා. මොග්ගලි පුත්‍ර දිස හාමුදුරුවෝ කිව්වා, නැහැ තාම නැහැ, අයිතිකාරයෙක් වෙන්න නම් තමන්ගෙම දරුවෙක් මහාන කරලා පූජා කරන්න ඕනේ. ඒ නිසා එහෙම ඒ දෘෂ්ටි කෝණවලින් බලන්න එපා අපි. අපි කොච්චර පන්සලට නේද සිමෙන්ති කොට උළු පුටු මේස දුන්නට හාමුදුරුවෝ දීලා නැත්තම් දානෙට හාමුදුරුවෝ 50ක් කිලෝ සමහර විට නොලැබෙන්න පුළුවන්. ඒ නිසා පන්සලේ හාමුදුරු කෙනෙක්ගේ අම්මා කෙනෙක් ගේ දානෙකට හරි අම්මා කෙනෙක් නැති වුණොත් හරි හාමුදුරුවෝ 100ක් 200ක් හොයාගන්න පුළුවන්. මහත්තයා තාම පන්සලට හාමුදුරු කෙනෙක් දීලා නැහැ. හාමුදුරු කෙනෙක් දුන්නා නම් 25ක් නෙමෙයි 50ක් ගෙන්න ගන්න පුළුවන්. තේරුණානේ? ඒ නිසා ආමිස දානය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සමහර අවස්ථාවන්වලදී දුන්නට පස්සේ හිත නරක් වෙනවා. අන්නේ හිත නරක් වෙන එක තමයි ධර්ම දාණයෙන් හදන්නේ. ධර්ම දාණයෙන් කරන්නේ මොකද්ද? ඔය හිත නරක් වෙන එක හදන එක. දැන් සමහර අය දන්නේ නැහැ. දන්නේ නැති වුණාම පෑන් කාලයක් අරගෙන බෝධිය වටේ රවුම් 25 26 යනවා ව්‍යායාම කරනවා වගේ. ඇයි? කිසිම අර පෑන් කාලෙත් බෝධියත් හිතත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. ධර්ම දාණයෙන් කරන්නේ මොකද්ද? ඔහොම නිකන් යන්න එපා. ව්‍යායාම කරන්න එපා බෝධිය වටේ. එහෙනම් මොකක් හරි හිත හිත මෙනෙහි කර කර අඩුගාන ඉතිපිසෝ ගාතාව කියමින් විතරක් නෙමෙයි ඒකේ අර්ථය මෙනෙහි කරමින්වත් යන්න. ධර්ම දාණයෙන් කරන්නේ අන්න ඒක. ආමිස දාණයට වැඩිය. ඊළඟට දෙවෙනි පාඨය, සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. දැන් අපි දන්නවා අපිට රස විඳීමේ ක්‍රම කීපයක් තියෙනවා. දැන් ඔය එක එක දේවල් රස විඳින්න ප්‍රඥාව ඇතුව රස විඳින්න පුළුවන් දේවල් තියෙනවා, ප්‍රඥාව නැතුව රස විඳින්න පුළුවන් දේවල් තියෙනවා. දැන් අයිස්ක්‍රීම් එකක් කන්න ප්‍රඥාව තියෙන්න ඕනේද අයිස්ක්‍රීම් එකක් රස විඳින්න? කිසිම කෙනෙකුට ප්‍රඥාව ඕනේ නැහැ. හින්දි සින්දුවක් රස විඳින්න ප්‍රඥාව තියෙන්න ඕනේද? කිසිම කෙනෙකුට ඕනේ නැහැ. සංගීතය කියලා කියන්නේ විශ්ව භාෂාවක්. ප්‍රඥාව ඕනේ නැහැ. ප්‍රඥාව කියන එක අවශ්‍ය වෙන්නේ ධර්මය ශ්‍රවණය කරන්න විතරමයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ, මේක විශේෂ වෙන්නේ ප්‍රඥාවන්තයන්ට විතරයි. දැන් බලන්නකො, ටෙලි නාට්‍යයක් බලනකොට නිින්ද යන්නේ නැහැ. ඇයි ඒ? ප්‍රඥාව ඕනේ නැහැ. ටෙලි නාට්‍යයක් බලන්න ප්‍රඥාව ඕනේ නැහැ. බණ අහනකොටම නිින්ද යනවා. ඇයි ඒ? ප්‍රඥාව නැති නිසා. තේරුණා නේද කියලාද? බණ අහනකොට නිින්ද යනවා, ඈනුම් යනවා, වටපිට බලනවා, සමහර වෙලාවට නැකිටලා යන්න හිතෙනවා. ඇයි ඒ? ප්‍රඥාව කියන එක නැති නිසා.
ඒ විතරක් නෙමෙයි දැන් තිරිසන් සතෙක් ගත්තා ඔය නයි නටවන තැන්වල එහෙම නලාව පිමිනවනේ. නලාව පිමිනකොට නයා ෂෝක් එකට නටනවා. ඔය නටන්න ප්‍රඥාව ඕනේ නැහැ. එයා නටන්නේ ඒකේ ශබ්දෙට. ඒ නිසා ධර්ම රසය සබ්බං රසං ධම්ම රසං ජිනාති කියලා බුදුහාඳුරු දේශනා කරේ. ධර්ම රසය කියන එක ඇති කරගන්න අපි හැමෝටම ප්‍රඥාව කියන එක දෙන්න ඕනේ. ප්‍රඥාව කියන එක නැත්තම් කිසියම් කෙනෙකුට ධර්ම රසය ඇති වෙන්නේ නැහැ. හරියට නිකන් හොද්ද මේ කාල් ගාන හැන්ද වගේ. දැන් හැන්ද කොච්චර බැලුවත් හොද්දෙමයි තියෙන්නේ හැන්ද. නමුත් හැන්දෙන් ඇහුවොතින් කොහොමද ලුණු ඇද්ද කියලා හැන්දට කියන්න පුළුවන්ද? බෑ. ලුණු රහ දන්නේ කවුද? දිව. හැන්දෙන් හොදි ටිකක් අරගෙන අල්ලට දාලා දිවේ ගාලා බලනවා. ඒ නිසා ප්‍රඥාව කොච්චර නැති වුණත් කොච්චර තමන් ළඟ තිබ්බත් ධර්ම රසය කියන එක වැඩි දියුණු කරගන්න නම් ඒ ප්‍රඥාව කියන එක අවදි කරගන්න ඕනේ අපි හැමෝම. දැන් තිරිසන් සතෙක් ගත්තට පස්සේ තිරිසන් සත්තු ඕවෝන තරම් ඉන්නවා. මේ සත්තුන්ට ප්‍රඥාව නැහැ. හැබැයි ඒ සත්තුන්ගේ ඉන්ද්‍රිය ගත්තහම අපේ ඉන්ද්‍රියන්ට වැඩිය ඉහළින් තියෙන්නේ. දැන් ඔයිට වැඩිය අපි අහලා තනු යක්කු භූතයෝ පෙරේතයෝ වගේ අයටත් එහෙමයි. අපිට පේන්නේ නැති දේවල් ඒගොල්ලන්ට පේනවා. අපිට ඇහෙන්නේ නැති දේවල් ඒගොල්ලන්ට ඇහෙනවා. අපිට යන්න බැරි තැන්වල විනිවිද යන්න පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ට. නමුත් මිනිසියුන්ට ඒක බෑ. ඕක තිරිසන් සත්තුන්ගෙනුත් තියෙනවා. දැන් උදාහරණයක් ඇටිට අපි ගමුකෝ බල්ලෙක් ගත්තාම බල්ලට අපිට ඇහෙන්නේ නැති ඒවා ෂෝක් එකට ඇහෙනවා. බලන්න ඉන්ද්‍රිය දක්ෂතාවය. දැන් බල්ලෙක් නිදාගත්තාම කොල්ලෙක් නිදාගත්තා වගේ නෙමෙයි. කොල්ලෙක් නිදා ගන්නකොට වතුර ගහලා බෙර ගහලා නොයෙක් ජාති කරලා තමයි අවදි කරගන්න ඕනේ. බල්ලෙක් නිදාගෙන ඉන්නකොට පුංචි සද්දයක් ඇහිච්ච ගමන් බල්ලා ටක් ගාලා අවදි වෙනවා. ඒ තරම් සෝත ඉන්ද්‍රිය බලවත්. හොඳට ඇහෙනවා. ඝාන ඉන්ද්‍රියත් එහෙමයි. නහය. දැන් අපි ওই ඇඳන් ඉන්න ඇඳුම් කෑලි ඔක්කොම අරගෙන කරුවල කාමරයකට දාලා තෝරගන්න කිව්වොත්ින් එහෙම අපේ ඇඳුම මොකද්ද කියලා අපිට තෝරගන්න බෑ. නමුත් බල්ලෙකුට එහෙම තෝරගන්න බැරි කමක් නැහැ. බල්ලා ෂෝක් එකට තෝරගන්නවා. මේ පහුගිය කාලේ එක මිනි මැරුමක් වෙලා මිනි මැරුම හොයාගන්න බැරුව පොලිසිය ඉන්න සුනකේකට ඒ මිනි මැරුම විච්ච තැන ලේන්සුවක් වැටලා තියලා නාහයට ඇල්ලුවා. නාහයට ඇල්ලුවට පස්සේ ඒ පොලිස් සුනකයා කිලෝමීටර් ගාණක් පස්සෙන් දුවලා මේ ජීප් වල ඒවවල නෙමෙයි පයින්ම දුවලා අර මිනි මැරුම විච්ච තැනට ගිහිල්ලා ඒ මිනි මරුවව අල්ලගත්තා. දැන් ඕක පොලිසියන ලොකු මහත්තයාටවත් කරන්න බෑ ওই වැඩි. පොලිසියන බල්ලා කරනවා. බලන ඝාන ඉන්ද්‍රිය කොච්චර දියුණුද කියලා. තිරිසන් සතුන්ගේ. ඒ විතරක් නෙමෙයි දැන් අපි උපදිනකොට කටේ දත් නැහැ, මැරෙනකොටත් දත් නැහැ. දත් ටික ඔක්කොම හැලෙනවා. බල්ලෙක් උපදිනකොටත් කටේ දත් තියෙනවා, මැරෙනකොටත් දත් තියෙනවා. බල්ලා උපදිනකොටත් ලෝම ටික කළුයි, මැරෙනකොටත් ලෝම ටික කළුයි. තිරිසන් සත්තුන්ගේ. ওই තිරිසන් සත්තු උපමා කරගත්තේ ඔය සංස්කෘත භාෂාවෙන් ලියවිච්ච පොතක් තියෙනවා පංචතන්ත්‍රය කියලා. ඒ පංචතන්ත්‍රේ සම්පූර්ණයෙන්ම තියෙන තිරිසන් සත්තු අරගෙන ඒගොල්ලන්ගේ තියෙන ගතිගුණ මිනිස්සු ළඟ නැහැයි කියලා පෙන්වලා දෙන එක. සහ උපමා කරනවා මේ මිනිස්සුයොත් මේවා ඇති කරගන්න ඕනේ. වැඩි දියුණු කරගන්න ඕනේ කියලා. ඒ නිසා සත්තු ගත්තාම ඒගොල්ලන්ට ඉන්ද්‍රිය ශක්්‍යතාවයේ තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න. මනින්ද්‍රිය කියන එක දියුණු නැහැ. මනස කියන ඉන්ද්‍රිය දියුණු මිනිස්යාගේ විතරමයි. දැන් උදාහරණයක් හැටියට 1900 බර ගණන් වල හරකෙක් තනකොළ කෑවෙත් එහෙමයි, දැන් කන්නෙත් එහෙමයි. ඒක හරකෙක්වත් කල්පනා කරාද මේ මොන කරදරයක්ද? කටර එකක්වත් හයි කරගන්න ඕනේ කියලා ඒක හරකෙක්වත් කටර එකක් හදාගත්තේ නැහැනේ. එහෙමම තමයි තනකොළ ගන්නේ. ඇයි ඒ? ඉන්ද්‍රිය දියුණුයි. මනින්ද්‍රිය කියන එක දියුණු නැහැ. මනස කියන එක දියුණු නැහැ. ඒ නිසා මනස කියන එක දියුණු වෙන්නේ ප්‍රඥාව කියන එක තියෙනකොට. ඔන්න ධර්මයේ තුලින් තමයි ප්‍රඥාව කියන එක වැඩි දියුණු කරගන්න ඕනේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ සබ්බං රසං ධම්ම රසෝ ජිනාති.
සියලුම රසයන් අතුරෙන් ධර්ම රසය කියන එක දිනනවා. ඊළඟට ඊළඟ පාඩේ සබ්බං රතින් ධම්ම රතින් දිනාති. දැන් රතිය කියන්නේ ඇල්මට. දැන් අපි හිතමු අම්මා කෙනෙක් දරුවන් කෙරෙහි රතියක් ඇති කරගන්නවයි කියලා. දරුවෝ කවදා හරි දවසක නැති වුණොත් අම්මට දුක හිතෙනවා. දරුවෝ අම්මා කෙරෙහි රතියක් ඇති කරගන්නවයි කියමුකෝ. අම්මා නැති වුණොත් දරුවන්ට දුක හිතෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් අපි හිතමුකෝ කාර් එකකට වෑන් එකකට රතියක් ඇති කරගන්නවයි කියලා. වාහනේ හැප්පුණොත් දුක හිතෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න, ධර්මයට රතිය ඇති කරගත්තොත් කවදාවත්ම දුක හිතෙන්නේ නැහැ. එයාට හැම වෙලෙම බණ අහන්න ඕනි, කොච්චර ඇහුවත් මදි. ඒ ආසාව ඇති කරගත්තොත්. ඔය රතිය කියන එක, ඇලීම කියන එක, ප්‍රේමය කියන එක එකම පවුලේ ඥාති. දැන් බුදුහාමුදුරුව දේශනා කරනවා කිසිම කෙනෙකුට ප්‍රේම කරන්න එපා. දැන් නොයෙක් ආගම් තියෙනවා, ආගම් විවේචනය කරනවා නෙමෙයි, ආගම් විවේචනය කරන්න කිසිම අයිතියක් කිසිම කෙනෙකුට නැහැ. ඒකට හේතුව තමයි, එකක් අපි ඒ ආගම් ගැන දන්නේ නැති නිසා. අනිත් එක තමයි තමන්ගේ අම්මගේ වටිනාකම තමන් විතරයි දන්නේ. ওই සමහර ආගම් වල තියෙනවා අසල් වැසියාට ප්‍රේම කරන්න කියලා එකක්. දැන් ඕක ඒගොල්ලෝ අල්ලගෙන අපේ ආගමෙත් තියෙනවා අසල් වැසියාට ප්‍රේම කරන්න කියලා, බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා මෛත්‍රිය කරන්න කියලා, දෙකම එකයි කියලා බුදුහාමුදුරුවොත් එකම බංකුවේ වාඩි කරවගන්න හදන උත්සාහ කරන පිරිස ඉන්නවා. ආන්ගේ එකම බංකුවේ වාඩි කරවගන්න හදන අයට තමයි මේක කියන්නේ. ප්‍රේමය සහ මෛත්‍රිය කියලා කියන්නේ දෙකක්, එකක් නෙමෙයි, වචන දෙකක්. ඒකත් මම ඔය වර්තමාන උදාහරණයක් අරගෙන කියන්නම්. මේක පත්තරේ ගිය සිදුවීමක්. ඇඩ්වාන්ස් ලෙවල් කරන එක තරුණියක්, එයා ඉගෙන ගන්න පන්ති යන්නේ කෝච්චියේ. කෝච්චිය යනකොට ස්ටේෂන් එකේ ඉඳලා තමයි යන්නේ. ඉතින් මෙයා එක තරුණයෙකුට ප්‍රේම කරන්න පටන් ගත්තා පළවෙනි අවුරුද්දේ. එක තරුණයෙකුට. දැන් මේක අවුරුද්දක් ගියා. ඊළඟට මේ තරුණියම දෙවෙනි අවුරුද්දේ තවත් තරුණයෙකුට ප්‍රේම කරන්න පටන් ගත්තා. දැන් උන් තුන් දෙනාම එකම ස්ටේෂන් එකේ හම්බ වුණා. එක තරුණියක් දැක්කා, තමන්ගේ තරුණිය තවත් තරුණයෙක් එක්ක ඉන්නවා. දැන් තුන් දෙනාම ප්‍රේම කරනවානේ. මොකද කරේ? අරයට හොඳටම කේන්ති ගියා. ඊළඟ දවසෙත් බැලුවා, පිහි කෑල්ලක් අරගෙන අර තරුණියගේ කුසට පහරක් ඇන්නා. දැන් තේරෙනව නේද? දෙන්නෙකුට ප්‍රේම කරලා තමයි ওই පටලැවිල්ල ඇති වුණේ. අසල්වැසියාට ප්‍රේම කරා නම් කොහොමද තියෙද? ඒ නිසා බුදුහාමුදුරුව දේශනා කරන ප්‍රේම කරන්න එපා. ප්‍රේම කිරීමෙන් යමක් බලාපොරොත්තු වෙනවා. ප්‍රේම කරන එකෙන් මෛත්‍රී කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම දෙයක්. ප්‍රේම කරන්න පුළුවන් කාර් වලට, වෑන් වලට, ගෙදරට ප්‍රේම කරන්න පුළුවන්. නිකන් හිතන්නකෝ, කාර් වලට වෑන් වලට මෛත්‍රී කරන්න පුළුවන්ද? කාර් එක සුවපත් වේවා කියලා කියනවද කවුරුවා? කිසි කෙනෙක් කියන්නේ නැහැ. ගේ සුවපත් වේවා කියනවද? එහෙ කියන්නේ නැහැ. ප්‍රේමයේ ස්වභාවය තමයි යමක් බලාපොරොත්තු වෙන එක. දැන් අසල්වැසියාට ප්‍රේම කරන්න කිව්වොත් අපි හිතමු ඩෙංගු මදුරුවෙක් කනකොට ඩෙංගු මදුරුවටත් ප්‍රේම කරන්න කියනවා. ඒ කියන්නේ ප්‍රේමයේ ස්වභාවය බලාපොරොත්තු වෙන එක. කිසි කෙනෙක් ඩෙංගු මදුරුවට ප්‍රේම කරන්නේ නැහැ. ඇයි ඒ? කවුරුත් කැමති නැහැ. හැබැයි ඩෙංගු මදුරුවට මෛත්‍රී කරන්න පුළුවන්. තේරුණාද කියන්නේ? ඩෙංගු මදුරුවට මෛත්‍රී කියන එක කරන්න පුළුවන්. ප්‍රේමය කියන එක කරන්න බෑ. ඒක මහා භයානක දෙයක් හැටියට තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙන්නේ, ප්‍රේම කරන එක. ඒ නිසා අපි හැමෝම මෛත්‍රී කරන එක තමයි පුරුදු වෙන්න ඕනේ. දැන් ඔයත් අහලා තියෙනව නේද? අම්මා කෙනෙක් ළඟ තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා. එතකොට බුදුහාඳුරු අම්මට කියලා තියෙන්නේ දරුවන්ට ප්‍රේම කරන්නද මෛත්‍රී කරන්නද? මොකද්ද කරන්න කියලා තියෙන්නේ? දරුවන්ට මෙත්තා කියන්නේ මෛත්‍රියට. අම්මලා තාත්තලා කරන්න ඕනේ මොකද්ද දරුවන්ට? මෛත්‍රී කරන්න ඕනේ. ප්‍රේම කරන්න එපා. ප්‍රේම කරන්න ගිය තැන තමයි දුක වැඩි වෙන්නේ.
ප්‍රේමේ ස්වභාවය කොහමද? දරුවා මෙහෙම වෙන්න ඕනේ, ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ, වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ, අහවල් තැනට යන්න ඕනේ කියලා අනවශ්‍ය විදිහට බලාපොරොත්තු ඇති කරන එක. අනවශ්‍ය විදිහට. දරුවොත් එහෙමයි, අම්මට මෛත්‍රී කරන්න, ප්‍රේම කරන්න යන්න එපා. දැන් අනවශ්‍ය විදිහට බලාපොරොත්තු දුන්නහම දරුවන්ට ඒක බරක් වෙනවා. දැන් අම්මා කිව්වොත් එහෙම මෙහෙම ඉගෙන ගන්න ඕනේ, ඕන තරම් වියදම් කරනවා කියලා දරුවා විභාගේ ෆේල් වුණොත් එයාට ඒක දරා ගන්න බෑ. රටට වැඩිය අම්මට මූණ දෙන්න බෑ, තාත්තට මූණ දෙන්න බැරි නිසා එයා ඉස්සෙල්ලා කරන්නේ එයාගේ ජීවිතේ එයා සමු ගන්න එක. ඔන්න ප්‍රේම කරන්න ගියාම වෙන පට ලැබිලි. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන අම්මා කෙනෙක් දරුවොන්ට කරන්න ඕනේ මෛත්‍රිය කියන එක. ඕනම අම්මා කෙනෙක් එහෙමයි. දැන් අපේ අම්මලා තාත්තලා වරද්ද ගන්න පළවෙනිම තැන දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ බැඳීම් කියන්නේ වඩු කරගන්නනේ, වැඩි විච්ච තැනනේ දුක තියෙන්නේ නේද? ලෝකේ ප්‍රීතිමත්ම මිනිස්සයා හොයාගෙන යනකොට හොයාගෙන ගිහිල්ලා තියෙන කිසිම බැඳීමක් නැති, කිසිම ආශාවක් නැති කෙනෙක්. ඒ නිසා බැඳීම කියන එක වැඩි වෙන තැන බුදුහාමුදුරුවෝ දේශනා කරන දුක වැඩි. අපි හැමෝම කරන්නේ එකතු කරගන්න එක, අල්ලගන්න එක, බදාගන්න එක. ඔක්කොම අල්ලගන්න බදාගන්න ගියාම දොඩම් ගොඩ බදාගත්තා වගේ එකක්වත් අල්ලගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන ටික ටික අඩු කරන්න ඕනේ. දරුවෙක් වුණත් එහෙමයි. බුදුහාමුදුරුවන්ගේ බණට අනුව නම් දරුවෝ ගැන හොයන්න දීලා තියෙන, විවාහ කරලා දීලා මුල් දරුවා හම්බුණාට පස්සේ මුල් මාස 3 විතරයි අම්මට තාත්තට ඇඟිලි ගහන්න තියෙන්නේ. ඒ දුව දන්නේ නැහැනේ නාවන හැටි කවන හැටි ඒවා කියලා දෙන්න. පළවෙනි දරුවා හම්බෙලා මුල් මාස 3 විතරයි. දැන් ඉන්න අය එහෙමද කියලා බලන්න. මේ සමහර අය කියනවා හාමුදුරනේ මට දානේ දෙන්න විදිහක් නැහැ මුණුබුරු මිනිබිරියෝ ඉන්න හින්දා. සමහර අය කියනවා සිල් ගන්න විදිහක් නැහැ මුණුබුරු මිනිබිරියෝ ඉන්නවා. ඇයි හේතුව? අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා. දැන් ලංකාවේ ඕක නැහැ, බොහෝ දියුණු රටවල තියෙනවා parents village කියලා. දෙමාපිය ගම්මාන තියෙනවා, parents day කියලා තියෙනවා. ඒ දෙමාපිය ගම්මාන වලට ගිහිල්ලා මව්වරුන්ගේ දෙමාපියන්ගේ දවසට ගිහිල්ලා බලලා මල් වඩමක් දීලා රෝස මලක් දීලා එනවා. ලංකාවේ ඕක නැහැ. ඕක ඇති කරගන්න එපා. ඕක ඇති කරගත්තොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒවා කරන්නේ අම්මා තාත්තා දෙන. ඇයි අම්මයි තාත්තයි දෙන වැඩට යනකොට ධාරක මධ්‍යස්ථානයට පුතාව බාර දීලා යනවා. බාර දීලා ගියහම පුතා හැදෙන්නේ එතන. එහෙම නැත්නම් ආච්චි 100ටයි බාර දෙනවා. ආච්චි 100යි කතන්දර කියනවා, කතා කියනවා, රටේ නැති දේවල් කියලා දෙනවා, සින්දු කියනවා. ආච්චි 100යි හැමදාම හොම් ඉන්නේ ළමයි ලොකු වෙනකොට ආච්චි 100යි දෙන්න නැති වෙනවා. ඊළඟට අර දරුවට වැඩිපුරම සෙනෙහස තියෙන ආච්චි 100ට. ඒ නිසා කරුණා කරලා ආච්චිලා 100ල වුණාම විවාහ කරලා දුන්නා නම් දුව හරි පුතා හරි ඒ දුවට පුතාට උපදින පළවෙනි දරුවා මාස 3ක් යනකම් විතරක් ඇඟිලි ගහන්න කියලා දෙන්න කරන්න ඕනේ මොකද්ද කියලා. එතනින් එහාට බෑනට නම් බෑනට දුවව බාර දීලා කියන්න මෙන්න දුව මෙන්න මුණුබුරු ආයි මේ පැත්ත පලාත එන්න එපා, අපිට නිදහසේ ඉන්න දෙන්න. ඔය ඇතු හිතන් ඉන්නේ මේ ජීවිතේ විතරයි කියලා. නැහැ, තව ඉස්සරහට තියෙනවා. තව ඉස්සරහට උපදින්න තියෙනවා, තව ඉස්සරහට දරුවෝ හදන්න තියෙනවා. මේ ජීවිතේ විතරක් නෙවෙයි, තව ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා ඒවා තේරුම් අරගෙන වැඩකරන අපි මෙතනින් ධර්ම දේශනාව අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. කාල වේලාව ඉක්මවා ගිහිලා තියෙන නිසා. ඒ නිසා අද දවසේදී ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරන පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ මියගේ ඥාතීන්ට ජීවත් වෙලා ඉන්න අයට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම. ඉතින් ඒ අය අතර නුගේගොඩ දේවාල පාර අංක 29 29 8 නිවසේ පදිංචි වෙදගේ දීරසේකර මහතා සහ මහත්මිය ප්‍රධාන ඒ පවුලේ සියලුම දෙනා ධර්මදේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරනවා. ඒ වගේම නුගේගොඩ චැපල් පාරේ පදිංචි ඒ සියලුම පින්වතුන් ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනා එකතු වෙලා දේශනේ දායකත්වය ගන්නවා. ඒ වගේම දන්දෙනියගේ ද සිල්වා මහත්මයා සහ ඒ පවුලේ සියලුම දෙනා එකතු කරගනිමින් ධර්ම දේශනාවේ දායකත්වය දරනවා. බලාපොරොත්තු වෙන්නේ
දීරසේකර මහතාගේ මියගිය දෙමව්පිය සහෝදරයන් දෙදෙනා සහෝදරිය සහ මියගිය සියලුම ඥාතිවරුන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම දීරසේකර මහත්මියගේ මියගේ පියාණන්ට සහ මියගේ සියලුම ඥාතීන්ට පින් දෙීමත් මේ චැපල් පාරේ පදිංචි පින්වතුන්ගේ මියගිය දෙමව්පියන් සහ මියගේ සියලුම ඥාතීන්ටත් ඒ වගේම දන්දෙනියගේ ද සිල්වා මහත්මයාගේ මියගේ දෙමව්පියන් ප්‍රධාන එම මහත්මියගේ නමින් මියගිය පියාණන් ඇතුළු සියලුම ඥාතිවරුන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම වෙදගේ දීරසේකර මහත්මයා සහ මාත්මිය දියණිය ඇතුළු පවුලේ සියලුම ඥාතිත මිත්‍රාදීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම දන්දෙනියගේ ද සිල්වා මහත්මයා ඇතුළු පවුලේ සියලුම ඥාතීන්ටත් නුගේගොඩ චපල් පාරේ පදිංචි පින් උතුම් ඇතුළු සියලුම ඥාතීන්ටත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා පැමිණ සියලුම ඥාතීන්ටත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමත් අපවත් වී වදාළ අතිපූජ්‍ය ගංගඩොල සෝම නායක මාහිමිපාණන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් ලෝකවාසී සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කිරීම මූලික කරගෙන තමයි ඔබ සියලුම දෙනා ධර්ම ශ්‍රවණය කරන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිංචතු. ධර්මදේශනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කැලණිය වේවැල්දුව ශ්‍රී ඥානවිමලාරාමස්ත විද්‍යාසෝභිත ධර්මායතන වාසී පූජ්‍යපාද දලුගම සමිත ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ සිදු කරන ශාසනික මෙහෙවර චිරාත් කාලයක් සිදු කරන්නට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එත් සමගින් බෞද්ධ රූපවාහිනී දායකත්ව ධර්මදේශනාව මෙතෙකින් නිමවටපත් වෙනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.